දින 21කට වසා දැමුණු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුවයන් පිරිසක් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට නිකුත් කරමින් තමන්ව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරනවා. මම සාවිත්‍රිබායි ෆූලේ පුණේ යුනිවර්සිටි එකේ දැනට MA හදාරමින් ඉන්නවා. ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිරිනමන ICCR ස්කෝලර්ෂිප් ලාභින් වශයෙන් තමයි අපි ඉන්දියාවට ආවේ. මම ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ. දැනට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛනයේ උඩම ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය. අද වෙනකොට 1895ක් විදිහට සටහන් වෙලා තියෙනවා මරණ 127කුත් එක්ක. ඉතින් අපේ අම්මලා තාත්තලා ඇත්තටම ගොඩක් බයෙන් ඉන්නේ ගෙදර. මොකද මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කවුරුත් අපිට කිසිම දැනුම් දීමක් කරලා නැහැ. අපිට හැම බිරිසාවක් හදනවත් කොහෙද යන්න ඕනේ කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි අපිට ඉන්දියාවේ තවදුරටත් රැඳී සිටීම අවදානම් නිසා බොහොම ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා. මෙහෙ මාත් එක්ක සිසුන් 56 දෙනෙක් ඉගෙනුම ලබනවා. අපි මේ සම්බන්ධව මුල ඉඳලම අපේ ඉන්දියන් හයි කමිෂන් එක දැනුවත් කරා. ඒ වුණාට කිසිම සතුටුදායක ආරංචියක් අපිට හම්බුනේ නැහැ. අපි ඔවුන්ට අපේ සියලුම ඉස්සරහ තැවලයි තියෙන්නේ. මේ වගේ බරපතල අවස්ථාවක් අපි දැනුවත් කරන්න කැමති අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු ඉහළ නිලධාරීන්ව අපිව හැකිතාක් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. මේ අතර ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ලව්ලි ප්‍රොෆෙෂනල් යුනිවර්සිටි හි ඉගෙනුම ලබන ඉන්දියානු සිසුවියකට නව කොරෝනා වෛරසය වැළඳී තිබීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් මේ වන විට දැඩි බිහිතියකට පත්ව තිබෙන බව සියත ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළා. මෙහි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 110ක් පමණ ඉන්නවා. ඇත්තටම අපි මේ වන විට ගොඩක් අවදානම් තත්ත්වයක ඉන්නේ. මොකද ඊයේ වන විට අපේ යුනිවර්සිටි එකේ නිවාසිකාගාරය තුල සිටම හමු වුණා කොවිඩ් ආසාදිත සිසුවියක්. ඒ තත්ත්වය තුල අපි අපේ දෙමාපියන් පවා ගොඩක් බයෙන් ජීවත් වෙන්නේ. දැනටත් අපිට කිසිම සෞඛ්‍යමය පහසුකමක් නැහැ. යාළ අපිව අඩමුතරමේ පරීක්ෂාවකටවත් ලක් කරේ නැහැ. ඉතින් අපිට කියන්න දන්නේ නැහැ අපිට ඒ රෝගේ වැළඳිලා තියෙනවද කියලා. ඉතින් අපි ඉන්නේ හරිම අවදානම් තත්ත්වයක. තව ඒ කෙනාගෙන් ආසාදනය වෙච්ච සිසුවියන් අනිවාර්යෙන්ම ඇති. එම නිසා අපිත් ගොඩක් අවදානමකට ඉස්සරහට හිටියොත් මේ නිවාසිකාගාරයේ තුල අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගරු අගමැතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ කිතාක් ඉක්මනින් අපේ මව්බිමට ගෙන්වා ගන්න කියලා. කොරෝනා වෛරස් පොසිටිව් ඉන්දියානු සිසුවියක් සොයාගෙන තියෙනවා. මේ අවස්ථාව වෙනකොට අපි ගොඩක් අනාරක්ෂිතයි. මේ වෙනකොටත් අපේ කැම්පස් එකේ ඉන්න ඉහළ ඉන්න බලධාරීන් අපිට කියන්නේ everything under control කියලා. නමුත් අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඒකයි අපි මේ ආයතනාත්මකව කතා කරන්නේ. අපි ගොඩක් අසරණලා බැරි මතන තමයි අපි ඕගොල්ලෝ මේ විදිහට දැනුවත් කරන්න හිතුවේ. පුළුවන් තරම් ඉක්මනින් ලංකාවේ රජයෙන් ගන්න ඕනම ක්‍රියාමාර්ගයකට යටත්ව අපි ලංකාවේ නිරෝධායන කටයුතු වල සහභාගී වෙන්න සූදානම්. පුළුවන් තරම් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.